अरे ඉතින් අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා බිස්නස් පොඩ් අපේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම අදත් කියලා දෙන්න යන්නේ සුපිරිම බිස්නස් එකක්. මේකෙන් මාසිකට ලක්ෂයක් ලක්ෂ දෙකක් අතර බොහෝ විට ලක්ෂ දෙකක් හොයන්න පුළුවන් මේ දවස්වල හැටියට. මේ ව්‍යාපාර අවස්ථාව ඉස්සරහට ඡන්දෙත් ළඟ නිසා ඡන්දෙ දවස්වල ලොකු ආදායමක් ගන්න පුළුවන් දැන් මේක පටන් ගත්තොත් මේ ව්‍යාපාරික අවස්ථාවේ. හරි ඉතින් ඊට කලින් කියන්න ඕන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න මොකද මං ඉස්සරහට දාන්න හදන වීඩියෝ ආ කරන්න හිතන් ඉන්න business එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට ඒක වැදගත් වෙන්න පුළුවන් හරි ඉතින් අද කියලා දෙන්නේ කොහොමද වඩේ කරත්තයක් පටන් ගන්න කියලා එතකොට දැන් මේක මේ ව්‍යාපාර ගැන කතා කරන්න කලින් කියන්න ඕන මේකෙන් මාසිකට ලක්ෂයක් ලක්ෂ දෙකක් විතර ඔයා ගන්න පුළුවන් උනන්දුව කැපවීම උත්සාහය දෙන මිනිස්සුන්ට විතරයි. එහෙම නැතුව මේකේ පොළොවේ පය ගහලා සල්ලි හොයන මිනිස්සුන්ට තමයි මේ ව්‍යාපාර අවස්ථාව ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම මගේ නාලිකාවේ තියෙන අනිත් ව්‍යාපාර අවස්ථාවන්තුත් ව්‍යාපාර 200කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒවත් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඕගොල්ලොන්ට හරියන ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් මේකේ ව්‍යාපාරයේදී කොහොමත් පොළොවේ පය ගහලා හම්බ කරන්න ඕන එහෙම නැතු ඔයාට මේක මේ AC දාගෙන සැපේ සල්ලි හොයන නිකන් ඉඳලා සල්ලි හොයන විදියක් නම් නෙවෙයි මේක ফুল ටයිම් පාර්ට් ටයිම් කියන විදි දෙකටම ඔයාට කරන්න පුළුවන් ඉතින් මේ ফুল ටයිම් කරන විදිය මං කියලා දෙන්නම් මේක පාර්ට් ටයිම් වුණත් කවුරු යොදවල වුණත් ඕගොල්ලොන්ට කරගන්න පුළුවන් ඉස්සෙල්ලාම මේකට මේ ලියාපදිංචි වීම කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඕගොල්ලෝ මේ වැඩේ කරත්තයක් එහෙම නැත්තම් වැඩේ කඩයක් වුණත් කමන්නේ නැහැ ගොඩක් ඔය පාරවල් ලයිනේ හිවාලක් දැකලා ඇති මාත් දැකලා තියෙන ඔය පොඩියට ඔය පොල් අතු ටිකක් ගෙනල්ලා ලෑලි කෑල් ටිකක් ගෙනල්ලා පොඩි කඩ කාමර හදලා තියෙනවා මේක මේ අවසරයකින් තොරව හදලා තියෙන්නේ අනවසරේ ඉතින් නගර සභාවට ඔයාලගේ පවතින නගර සභාව සීමාවට පොඩි ගාණක් දීලා ටිකට් එකක් වගේ කඩාගෙන මේක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් ඕගොල්ලොන්ට එතකොට මේ වැඩේ කඩයක් හදනකොට ඉස්සර වෙලාම ඕගොල්ලෝ මේ හදන ලයිට් එකක් ලස්සන බල්බ් මේ එකක් දාලා ඒ වගේම ලයිට් පටියක් වගේ එකක් ගහලා මේ නයිට් කඩයක් විදිහට මේක පොඩ්ඩක් පෙන්වන්න. එතකොට මේ කඩල කරත්තේ ඕගොල්ලොන්ට එහෙම නැත්නම් කඩල කඩේ වැඩේ කරත්තේ වැඩේ කඩේ ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් විකුණන්න පුළුවන් ಜಾති විදියට ගන්න පුළුවන් වැඩේ අනිවාර්යෙන් තියෙන ඕන පරිප්පු වැඩේ උළුඳු වැඩෙත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊට අමතරව ඔයාලට පුළුවන් පැටිස් රෝල්ස් සමෝසා ඔන්න ඔය වගේ කියන ජාති ටිකකුත් හදාගන්න කට්ලට් හරිද මේව මම මේ කියන්නේ මේ මේක ව්‍යාප්ත වෙනවා යන ජාති ටික මම කියන්නේ ඊට අමතරව ඔයාලට උණු උණුවෙන් මේක බදලා දෙන්න පුළුවන් නම් ඒවලෙම හොඳයි එතකොට මිනිස්සු උණු උණුවෙන් කන්න පොට් එකක් නැහැනේ දැන් ඒ කියන්නේ දැන් අපේ ටවුන් එකේ වුණත් ඔයාලා ඉන්න ටවුන් එකේ වුණත් අනිත් ඔක්කොම හදලා ගෙනල්ලා තියෙන තැන් තියෙන්නේ ඔයාගේ තමයි ඒවලෙම බදලා දෙන තැනක් තියෙන. එතකොට ඔයා ගාවට මිනිස්සු එන සම්භාවිතාවය වැඩි. අනිත් මේ කරත්ත වලට යනකොට වැඩි. හරිද? එතකොට නොය විදියට පොඩි ට්‍රික් එකක් විදියට භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හදාගෙන ඉන්නත් පුළුවන්. හරි. ඒක වාක් කැමැත්ත. ඊට පස්සේ දැන් මේ ටික ඕගොල්ලෝ හදලා හෝ ඒවලේ හදලා නැත්තම් හදලා ගෙනල්ලා දැන් මේක විකුණන්න ඩිස්ප්ලේ කරන්න ඕන කියන දාලා තියෙනවා. එතකොට මේක මේ පිරිසිදුකම අපිට මේ මිනිස්සු අල්ලන්න පුළුවන් ට්‍රික් ඒව තමයි අනිත් පැත්තේ කරත්තේ මිනිස්සු නිකම්ම අතින් ඕව දාලා දෙනව නම් ඔයාලට මේක පිරිසිදුකම. ඔයාලට පුළුවන් මේක මේ පොඩි ග්ලව්ස් එකක් දාලා එහෙම නැත්තම් අර අල්ලන කෑම අල්ලන එකකින් දාලා ඕගොල්ලොන්ට පැකට් එකේ දාලා දෙන්න පුළුවන්. ඒ වගේව මිනිස්සු බලනවා දැන් පිරිසිදුකම බලනවා. ඒ වගේව බලනු. එතකොට තවත් මේක ඕගොල්ලෝ ඒ ಜಾති ටික ඕගොල්ලෝ හදන්න ඕන. හරිද? හදලා ගේන්න ඕන. ගෙනල්ලා විකුණනකොට ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් මං දෙයක් කියන්නම් තව ට්‍රික් ටිකක්. ඉස්සර වෙලා මේක දැන් ඕගොල්ලෝ මේ බිස්නස් එක පටන් ගන්නකොටම බුදු ගණන් කියන්න එපා. සාමාන්‍යයෙන් පොඩ්ඩක් බිස්නස් එක අල්ලන්න පුළුවන් විදියක් තමයි මේ අනිත් එකගේ බලට ගහන්න කියලා දෙනව නෙවෙයි. ඒ වුණාට තමන් ගොඩ යන්න තමයි මේ ලෝකෙ හැමෝම බලන්නේ තමන්ට ගොඩ යන්න මිසක් අනිත් එකා ගොඩ යවන්න නෙවෙයි. හරිද? ඒ නිසා මම ඔයාලට උදව්වක් විදියට මේ දෙන ට්‍රිප් ඕගොල්ලෝ ඒව අනුගමනය කරන්න. එතකොට දැන් අනිත් කඩල කරත්තේ එහෙම නැත්නම් වඩේ කරත්තේ
එක පැතිවල එක එක කියන අපි නම් කියන්නේ කඩල කරත්ත කියලා. දැන් ඒකේ සාමාන්‍යයෙන් වඩේ එකක් රුපියල් 20 නම් ඔයා 10ට දෙන්න. හරිද? දෙන්න බැරි නෑ. මිනිස්සු දෙන තැන් තියෙනවා මම දැකලත් තියෙනවා. උලුඳු වඩේ එකක් රුපියල් 20 නම් 15ට දෙන්න. ඒ වගේ සාමාන්‍ය මිලට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් දෙන්න. එතකොට ඔයා ගාවට බිස්නස් එක එනවා. මේක හැමදාම දෙන්න නෙවෙයි. බිස්නස් එක අල්ල ගන්නකම් විතරයි මේක තියෙන්න ඕන. අමාරුවෙන් හරි මේක අල්ල ගන්නකම් විතරයි තියෙන්න ඕන. ඊට ප්‍රස්සේ තියෙන කේස් එක තමයි මේකේ කෑම. කෑම ගත්තට පස්සේ කෑම පුදුමාකාර රසක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාට උයන්න බැරනම් ඔයා ගෙදර වයිෆ් හරි අම්මා හරි තාත්තා හරි කවුරුම හරි දම්වල රසට උයන්න පුළුවන් එක්කෙනෙක් හරි අනිවාර්යෙන් ගෙදර ඉන්නවා. ඉතින් ඒ කාට හරි කියලා තමයි මේව ටික හදව ගන්න ඕන. ඉතින් YouTube එකට ගියාට පස්සේ ওই කෑම හදන විදි නම් කට්ලට් පැටිස් රෝල්ස් හදන විදි ඇති වෙනකන් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයා මේ කරත්තේ හෝ කඩේ පටන් ගන්නේ කොයි වගේ තැනකද කියලා. මේක හවසට තමයි වාට මංගුවේ පාට් ටයිම් උනත් කරන්න පුළුවන් කියලා වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා වාට කරන්නත් පුළුවන්. කවුරු හරි යොදවල් උනත් කරන්න පුළුවන්. වාට ලැජ්ජය වගේ නම් කවුරු හරි යොදවල් උනත් මේකට කරන්න පුළුවන්. මම කියන්නේ ලැජ්ජ වෙන්න රුපියල් 10,000ක් 12,000ක් හැන්ද වෙනකොට ගෙදර ගියන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. හරිද? ගෙදරට වෙලා මෙගා ටෙල් නාට්‍යඩි ඔක්කොම් බලලා බත් ටිකක් කාලා නිදා ගන්න මිනිස්සයා තමයි ලැජ්ජ වෙන්න ඕන. හරිද? ඒ මිනිස්සු ඇතිනකන් ඉන්නවා. හරි, ඊට පස්සේ දැන් මේක ඕගොල්ලෝ හම්බන්තොට මාතර ඊට පස්සේ නුවර එළිය ඒ වගේ ජනාකීර්ණ පැත්තක තමයි ඕගොල්ලෝ පටන් ගන්න ඕන මේක. සාමාන්‍යයෙන් ඔයාලගේ ගමේ හන්දියක් තියෙනවා නම් ඒ කියන්නේ හැමතිස්සෙම වාහන යන ටිකක් ජනාකීර්ණ වගේ එතන උනත් ඔයාලට පටන් ගන්න පුළුවන්. හරිද? කොයි හරි හන්දියක වාහන හැමතිස්සෙම ගමන් කරන තැනක පටන් ගන්න ඕන. එහෙම නැත්නම් ඔයා පටන් ගන්න ඕන බීච් එකක්, පාක් එකක්, ඉස්කෝලයක් ගාව. හරිද? ඉස්කෝලයක් ගාව දවල්ට මේක තියාගත්ත කියන්නේ ආයිතින් ලොවෙත් නෑ, සුපිරියරම් බිස්නස් තියෙනවා. මේ ආයි කතා දෙකක් නෑ ඉස්කෝලයක් ගාව මේක තියාගත්ත කියන්නේ. ඊට පස්සේ ක්ලාස් එකක් ගාව, ඊට පස්සේ උපකාරක පන්ති තියෙන ඒකක් ගාව, ස්ටෑන්ඩ් එකක් ගාව. මම මේ කිහිප තැනයි කියන්නේ. ඔයාලා තව හිතල බලන්න. ඔෆිස් එකක් ගාව, ඒ කියන්නේ උදේ වරුවේ ඔෆිස් එකක් ගාව මේක තියාගන්න පුළුවන් නම් ඒක ලොකුම දෙයක්. ඒ කියන්නේ මේ රජයේ ආයතනයක් ගාව, කන්තෝරුවක් ගාව මේක තියාගන්න පුළුවන් නම්, ඒ කියන්නේ එළියෙන් හෝ තියාගන්න පුළුවන් නම්, මම දැකලා තියෙන ඔය ඔෆිස් වල කට්ටිය එහෙම දවල්ට සල්ලි එකතු කරලා ඔය වගේ රෝල්ස් පැටිස් ඒ වගේ ඒවා ගෙනල්ලා කනවා. ඉතින් ඔයාලට ලොකු මේ එකක් කර බිස්නස් එකක් කරගන්න පුළුවන්. ඒක උදේ වරුවක. ඊට පස්සේ හවස් වරුවේ ඔයාලට කෑම ටිකක් හදාගෙන තවත් යන්න පුළුවන් අර වගේ හන්දියක් ගාවට, බීච් එකක් ගාවට, ඒ වගේ තැනකට. ඉතින් වැවක් ගාවට ඔය ට්‍රිප් වෙන පැතිවල මේක සුපිරියටම කරන්න පුළුවන් බිස්නස් එකක්. මේකෙන් අධික ලාභ ලබන්නත් පුළුවන් බිස්නස් එකක්. ඒ වගේ තැනක් තෝරගත්තට පස්සේ ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක පටන් ගන්න හැම જાතියෙම ඔයා 50 වගේ තමයි හදන්න ඕන. ඔයා බිස්නස් එක රත ගන්නවට පස්සේ 100ක්, ඊට පස්සේ 200ක ටාගට් එකෙන් වැඩේ කරන් යන්න පුළුවන්. ඉතින් වඩේ 50යි, උළුඳු වඩේ 50යි, කට්ලට් 50යි, පැටිස් 50යි, රෝල්ස් 50යි, සමෝස 50යි, ඒ වගේ හදන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඒ ඔක්කොම ඇතැරලා වඩේ එකක් රුපියල් 10යිනේ. සාමාන්‍යයෙන් වඩේ 50කින් එන ගාන බලන්න, රෝල්ස් 50කින් එන ගාන බලන්න, සමෝස 50කින් එන ගාන බලන්න, කට්ලට් 50කින්, ඒ වගේ අයිටම් ඕගොල්ලෝ ගාව නිෂ්පාදන තියෙන රසක්, ඒ ඔක්කොගෙන් එන ලාභය බලන්න. සාමාන්‍යයෙන් පැටිස් එකට, රෝල්ස් එකට, ඒ වගේවට ඔක්කොටම එකම සම්බලිය දාන්නේ කට්ලට් එකට. ඉතින් වැඩේ කරලා බලන්න. මේකට එලෝලු ගන්න මම කියන්නේ මේ ජරාව දාලා මිනිස්සුන්ට ජරාව කවන්න කියලා නෙමෙයි. තමන් ව්‍යාපාරයක් කරනවා, ඒකේ ලාභයක් ප්‍රොෆිට් එකක් තියෙන්න ඕන තමන්ට. ඒ වගේම තමන් කරන ව්‍යාපාරයේ දිගටම ගෙනියන්න ඕන ලාභෙ මත. ඔයාට බිස්නස් එක පාඩුයි නම් මේ තෙල් මේ බතින් අත් මේක නැත්තම් ඔයා වැල් විසික් කරලා දානවා ඇරෙන්න, ව්‍යාපාරේ පැත්තකට විසික් කරලා දානවා ඇරෙන්න ඔයා කරන්නේ නැහැනේ. එතකොට මේ එලෝලු ಜಾති ඔය පිටි එහෙම ගන්නකොට ලූස් ගන්න පුළුවන් ඕගොල්ලොන්ට, පැකට් එක ගන්න නැතුව. එතකොට එලෝලු සාමාන්‍යයෙන් අල එහෙම සෙකන්ඩ් ක්වොලිටි අයිටම් කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොලකට ගියාට පස්සේ පොල පටන් ගන්නකොට නෙමෙයි, පොල ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ගොඩාක් කඩුවට මේව ගන්න පුළුවන්. ඊට පස්සේ තෝක කඩවල් වල එහෙම දාලා තියෙනවා හොඳ මල්ල වෙනමයි සෙකන්ඩ් ක්වොලිටි අයිටම් කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් අර නරක් වෙලා ඩැමේජ් වෙච්ච වගේව වෙනමයි. ඒව ගෙනල්ලා පොඩ්ඩක් පැත්ත කපලා
ඒවා හදලා ඕගොල්ලොන්ට ගන්න පුළුවන් මේ විස කවන්න වස විස කවන්න කියලා නෙවෙයි ඒක පරිභෝජනයට සුසු නිසානේ කඩේ විකුණන්නේ දැන් කඩේ විකුණන්නත් තහනම් වෙන්න එපා එහෙමනම් කඩේ විකුණන එක ගෙනල්ලා ඕක ඔයා ප්‍රොඩක්ට් එකක් කෑමක් හැදුවා කියලා ඒක අමුතු වෙන්නේ එහෙනම් කඩේටත් එක්කනේ මේ ප්‍රශ්නේ වෙන්න ඕන ඉතින් ඒක ඒවා ෂේප් එකේ හිමීට තමන් කිය කැමැත්ත අනුව කරන්න මම අකමැති නම් කරන්න එපා අකමැති නම් හොඳ මල්ල ගෙනල්ලා දාලා එහෙම දෙන්න ඒක තමන්ගේ කැමැත්ත ඊට පස්සේ ඔයා ඒ මං කියන්නේ මේ කරත්තේ වෙනුවට කඩයක් වගේ කරනවා කොත්තු වලටත් යන්න රයිස් වලටත් යන්න කරත්තේ මුණත් කරන්න කියලා තියෙනවා ඩීමෝ බට්ටුන්ගේ එහෙමත් මේවා දැන් කරනවා රයිස් කොත්තුත් ගහලා විකුණනවා ඊට පස්සේ ට්‍රීවිල් වල ඩීමෝ බට්ටුන්ගේ නෙමෙයි ඊට පස්සේ ට්‍රීවිල් වල කෑම පැකට් රයිස් පැකට් හදලා ඇවිල්ලා පැකට් 250 රයිස් එක විකුණනවා දැන් මං කිව්ව විදියට හරි මේ වගේ තමයි ඉතින් දියුණු වෙන මිනිස්සු එහෙමයි ඔය තව තව ඕගොල්ලොන්ට අදහස් මං වීඩියෝයක් කරලා තියෙනවා 250 රයිස් හදන්නේ කොහොමද කියලා හරි ඉතින් මේ වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න මං උත්තරයක් දෙන්නම් ඒ හැම කමෙන්ට් එකකටම එහෙනම් අපි ඉක්මනටම ව්‍යාපාර අවස්ථාවකින් ඉක්මනට වීඩියෝ එකකින් හම් වෙනතුරු කට්ටියටම ජය වේවා බුදු සරණයි.